ආයුබෝවන්. අද දවසේ ඔයාට වැදගත් වෙන දෙයක් අරන් අපි අදත් ආවා. ප්‍රේමය. එහෙමත් නැත්නම් ආදරය කියන්නේ ඔයාගේ ජීවිතයට අවශ්‍යම දෙයක්. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයට යාළුවන්ට ආදරය කරනවා. ඒ වගේම මේ ආදරය ඔයත් එක්ක බෙදා ගන්න විශේෂ කෙනෙක් ඔයාට ඉන්නව නේද? මම මේ කියන්නේ ඔයාගේ පෙම්වතා ගැන. ඉතින් කාලයක් මේ විදිහට ඔයාගේ ආදර සම්බන්ධය තියෙද්දි ඔයාට සමහර වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න හිතරිදී මැති වෙනව නේද? ඔයාගේ පෙම්වතා දැන් ටිකක් දුරස් වෙලා වගේ නේද? එයා දැන් ඔයා ගැන වැඩි උනන්දුවක් නැහැ වගේ නේද? මේ නිසා ඔයාගේ හිතරිදිලා ඇති. ඒත් බය වෙන්න එපා. ඔයාට මේ වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් ඔයා මේ දේවල් ගැන දැනගන්න ඕනේ. ඉතින් ඔයා දැනගන්න ඕන දෙයක් තමයි පිරිමි අය කියන්නේ ගොඩක් වෙලාවට රහස් හංගගෙන ඉන්න අය. අපි අද බලමු ඔයාට නොකියන එයා ළඟ තියෙන රහස් හයක් ගැන. මුලින්දන් අග වෙනකන් හොඳට වීඩියෝ එක බලන්නකෝ. මුලින්ම කියන්න යන්නේ ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක් තමයි කාන්තාවන් පිරිමින්ට වඩා ගොඩක් වැඩියෙන් කතා කරනවා. ඒ වගේම එයාලා ගොඩක් සංකීර්ණයි. තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. ඉතින් ඔයත් ඒ විදිහට වැඩියෙන් කතා කරන කෙනෙක් නම් සහ ඒ ගතිය හින්දම ඔයා කියන දේවල් එයා අහන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට තරහ යන වෙලාවල් ඕන තරම් ඇති. නැත්නම් දුක හිතෙන වෙලාවල් ඇති. ඒත් ඔයා දන්නවද එයා අහගෙන ඉන්නේ නැහැ කියලා ඔයාට පෙන්නුවට ඇත්තටම එයා ඔයා කියන දේවල් හොඳට අහගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඔයා කතා කරද්දි එයා වෙන වැඩක් වගේ පෙන්වන්නත් පුළුවන්. එතකොට ඔයාට හිතෙන්නේ එයා ඔයා කියන දේවල් අහගෙන ඉන්නේ නැහැ කියලා. ඇත්තටම වෙන්නේ ඒ දේ නෙවෙයි. එයා ඒ වැඩේ කළාට ඔයා ගැනත් හොඳ අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඔයාට හොඳට ඇහුම්කම් දෙනවා. ඒත් ඔයා එක තේරුම් ගන්නේ වැරදි විදිහට. අනිත් දේ තමයි ආදරය සම්බන්ධකදී ඔයාලා දෙන්න අතර සමහර වෙලාවට පොඩි පොඩි ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට එයා ඔයා කියන දේවල් අහගෙන නේද ඉන්නේ. ඉතින් එහෙම අවස්ථාවලදී ඔයත් එයාව තේරුම් අරන් හොඳ විදිහට ප්‍රශ්න විසඳගන්න දැනගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් ඔයා නොදන්නව වුණාට එයා හොඳ සවන් දෙන්නෙක් තමයි. ඔයා ඔයාගේ හැඟීම් එයත් එක්ක බෙදාගත්තට එයා ඔයත් එක්ක ඒ තරම් එයාගේ හැඟීම් අදහස් කියන්නේ නැත්නම් ඔයාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නේද? ඉතින් ඔයා ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. හේතුව තමයි එයා එයාගේ යාළුවෝ එක්ක අදහස් බෙදා ගන්න ගොඩක් ආසයි. පාටි එකකදී එහෙමත් නැත්නම් විශේෂ අවස්ථාවකදී එයාලගේ යාළුවෝ එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරන ගමන් එයාගේ අදහස් කියනවා ඔයා දැකලා ඇති. ඉතින් සමහර වෙලාවට ඔයා නිසා එයාට ඇති වෙන දුක හිතෙන දේවල් තරහ මේ හැඟීම් එයාගේ ළඟින් ඉන්න යාළුවා එක්ක බෙදා ගන්නවා. ඇත්තටම ඒක ඔයාට කලබල වෙන්න දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට පිරිමි කියලා කියන්නේ යාළුවෝ ගොඩක් ආශ්‍රය කරලා විනෝදෙන් ඉන්න කැමති පිරිසක්. ඒ නිසා එයා කැමති දෙයට බාධාවක් නොවන විදිහට වැඩ කරන්න ඔයාට දැන් පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මම කියන්නේ එයා වැඩිපුරම හිතන දෙයක් ගැන. ඒ කියන්නේ එයා සමහර වෙලාවට එයාගේ පෙනුම ගැන ගොඩක් සතුටු නැති වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝම පිරිමි අය තමන්ගේ පෙනුම ගැන ගොඩක් හිතනවා. එයාගේ පෙනුම ලස්සනට තියෙනවා නම් ඇත්තටම ඔයත් ගොඩක් කැමති නේද? ඉතින් මේ පෙනුම රැකගන්න කණ්ණාඩි ඉස්සරහට ගිහින් එයා මහත් වෙලාද, කෙට්ටු වෙලාද, ඒ වගේම බර වැඩි වෙලාද මේ වගේ පෙනුම සම්බන්ධයෙන් ගොඩක් දේවල් එයා හිතනවා. සමහර වෙලාවට එයාගේ පෙනුම හරි නැත්නම් වගේ එයාට දැනෙනවා නම් එයා ඔයා ඉස්සරහට එන්න අදිමදි කරනවා ඇති. ඇත්තටම ඒ වගේ වෙලාවට ඔයාට ගොඩක්ම තරහ ගිහින් ඇති. ඒත් දැන් ඔයාට තේරෙනවා නේද? එයා එහෙම කරන්නේ ඔයාව මග අරින්නවත් ඔයාට ආදරේ නැතුවවත් නෙවෙයි. ඒ එයාගේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්න බැරි වුණාම. ඉතින් එයා එයාගේ කොණ්ඩේ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. පිරිමි අය කණ්ණාඩියක් ළඟට ගිහින් හැම වෙලෙම කොණ්ඩේ හදනව ඔයා දැකලා ඇති. ගොඩක් පිරිමි අය තමන්ගේ කොණ්ඩේ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් මේ පෙනුම ගැන විතරක් නෙවෙයි ඔයාට කිව්වේ නැති වුණාට තමන්ගේ අනාගතය ගැනත් එයා ගොඩක් හිතනවා. සමහර වෙලාවට ඔයා ඇතුළුව එයාගේ ජීවිතයේ ගොඩක් දේවල් ගැන එයාට අනාරක්ෂිත හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එයා විනෝදයෙන් ඉන්න කෙනෙක් වගේ ඔයාට පෙනුනට ඇත්තටම එයා ගොඩක් දේවල් ගැන හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ඔයා එයාගේ මේ රහස් ගැන දන්නවා. ඒ හින්දම
දැන් ඔයාට පුළුවන් එයාගේ හිත සතුටු කරන්න පොඩ්ඩක් හරි උත්සාහ කරන්න. එයා ළඟ තියෙන මේ අනාරක්ෂිත බව කියන හැඟීම එයාගෙන් ටිකක් ඈඩ් කරන්න ඔයාට පුළුවන් වේ. ඉතින් එයා ළඟ තියෙන ඔයා නොදන්න ඊළඟ රහස මොකක්ද කියලා අපි බලමු. දෙන්නෙක් අතර ආදර සම්බන්ධයක් තියෙනකොට පිරිමි කෙනාට තමයි ලොකු වගකීමක් තියෙන්නේ. ඉතින් ඔයාගේ සම්බන්ධිතිත් ඒක එහෙම්මම තමයි. එයා ඔයා වෙනුවෙන් ගොඩක් වගකීම් ගන්නවා ඇති. ඒ වගේම ඔයා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා ඇති. ඒත් ඔයා දන්නේ නැති වුණාට එයා සමහර වෙලාවට මේ වගකීම් ගනිද්දී දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයාට ආදරේ කියන මුල්ම දවසේ එයා ඔයා වෙනුවෙන් ලස්සන පුදුම හිතෙන තෑග්ගක් ලෑස්ති කරලා තියෙන්නේ නැති. ඒත් ඔයා ඒකට ආස වෙයිද එහෙමත් නැත්නම් ඊට වඩා දෙයක් ඔයා වෙනුවෙන් එයාට දෙන්න තිබුණා නම් වගේ පොඩි දුකක් පොඩි අදහසක් එයාගේ හිතේ ඇති වෙනවා. ඔය වගේ අවස්ථාවක විතරක් නෙවෙයි ඔයා වෙනුවෙන් කරන ඕනෙම දෙයකදී එයාට එහෙම දැනෙනවා. ඉතින් ඔයා ඒක දන්නේ නැති වුණාට ඇත්ත කතාව ඒක එහෙමයි. ගොඩක් අය ආස කරන දෙයක් තමයි ටිකක් තනියම ඉන්න එක. දවසේ වැඩත් එක්ක හිතේ තියෙන ආතතිය පීඩණය අඩු කරගන්න හොඳම විදිහක් තමයි තනියම නිදහසේ ටිකක් ඉන්න එක. ඉතින් එයත් තනියම නිදහසේ ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හිතෙනවා ඇති එයා දැන් කලින් වගේ ඔයාට ආදරයක් කැමැත්තක් නෑ වගේ කියලා. ඇත්තට මේක එහෙම නෙවෙයි. එයා තනියම ඉන්න ගමන් එයා ආස කරන වැඩ උදාහරණයක් විදිහට ව්‍යායාම එහෙමත් නැත්නම් වීඩියෝ ගේම් සෙල්ලම් කරන එක සින්දු අහන එක ෆිල්ම් එකක් බලන එක වගේ දේවල් කරන්නත් පුළුවන්. ඕනම කෙනෙක්ට ප්‍රයිවසි එකක් එහෙමත් නැත්නම් පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතින් එයාට වුණත් එහෙමයි. ඒ හින්දා එයා ආස කරන නිදහස එයාට දෙන එක ඔයාගේ යුතුකමක්. ඔයා හරියට එයාව තේරුම් අරගෙන ඉන්නව නම් ඔයා එයාගේ මේ නිදහසට බාධා කරන්නේ නැහැ. ඇත්තටම පිරිමි කියන්නේ සමහරක් වෙලාවට තනියම නිදහසේ ඉන්න කැමති අය. ඉතින් ඒ නිදහස දෙන්න ඔයා දැනගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බලමු එයා ළඟ තියෙන තවත් රහසක් ගැන. අපි හැමෝම කැමති මොනම හරි දෙයක් නිසා අපිව අගය කරනවට, වර්ණනා කරනවට. ඉතින් පිරිමිත් කොහොමත් අහසයි තමන්ගේ පෙම්වතිය, එහෙමත් නැත්නම් බිරිඳ, තමන්ගේ දරුවෝ තමන්ව අගය කරනවට. ඉතින් ඔයා පෙම්වතියක් විදිහට පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ පෙම්වතාව අගය කරන්න. ඔයාට කියන්නේ නැති වුණාට ඒක එයා ගොඩක් ආස කරන දෙයක් වෙන්න පුළුවන්. එයා ඔයා වෙනුවෙන් රස කෑමක් හදනවා. එහෙමත් නැත්නම් ඔයා කැමතිම ඇඳුමක් අරන් දෙනවා. පුංචි දෙයටත් කලබල වෙලා ඔයා ගැන ගොඩක්ම හොයලා බලනවා. ඉතින් එයා මේ වගේ දේවල් ඔයා වෙනුවෙන් කරනව නම් ඒක අගය කරන්න ඔයා පුරුදු වෙන්න. ඇත්තටම හැම පිරිමි කෙනෙක්ම තමන්ව අගය කරන්න කියලා කටින් කියන්නේ නැහැ. ඒත් එයාලා ඒක බලාපොරොත්තු වෙනවා. අන්න ඒ නිසා එයාගේ සතුට වෙනුවෙන් ඔයා වෙනුවෙන් ඔයා ඒ දේ අනිවාර්යෙන්ම කරන්න. ඉතින් අද අපි ඔයාට කිව්වේ ඔයාගේ පෙම්වතා ඔයාට නොකියන ඒත් එයා ළඟ තියෙන රහස් හයක් ගැන. දැන් කාලේ තියෙන තාක්ෂණයත් එක්ක, කාර්ය බහුලත්වයත් එක්ක, හිතේ තියෙන පීඩණය ආතතිය නිසා ගොඩක් ආදර සම්බන්ධතාවල ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍යයි. ඉතින් එහෙමයි කියලා කලබල වෙලා හදිසි තීරණ අරගන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඔයාට එයා ගැන වැරදි අවබෝධයක් තිබුණා නම් ඒක හිතින් අයින් කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම වචන වලින් කියන දේවල් වලට වඩා හිතේ තියාගෙන ඉන්න නොකියන අදහස් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අද මේ කතා කරපු රහස් 6 ගැන හරි විදිහට ඔයා තේරුම් ගත්ත නම් ඔයාට ඔයාගේ ආදර සම්බන්ධය ගැන, ඔයාගේ පෙම්වතා ගැන බොරුවට සැකයක් ඇති වෙන්න බෑ. ඉතින් හැම වෙලෙම එයත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න. සුබ දවසක්. ගිහින් එන්න. ආදරණීය සතියක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට.